කොහොමද ඔයාලට movie world තුලින් අදත් ලස්සන animation චිත්‍රපටියක් බලන්න තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔය animation film වලට ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ film එක නරඹන්න. මේ තමයි ලක් කියන animation චිත්‍රපටිය. මේ ඉන්නේ සෑම්. එයාට වයස 18යි. එයාට පවුලේ කවුරුත් නැහැ. එයා හැදුනේ වැඩුනේ සමර්ලන්ඩ් ළමා නිවාසයේ. එයාට වයස 18ක් වෙනකල්ම කිසිම පවුලක් එයාව බාර ගන්න කැමති වෙලා නැහැ. එයා සාමාන්‍යයෙන් කරන ගොඩක් වැඩ එයාගේ අවාසනාව නිසා වර්ධිනවා. මේ ඉන්නේ හෙසල්. මේ සිකුරාදා එයා බාර ගන්න අලුත් පවුලක් සමර්ලන්ඩ් එකට එනවා. ඉතින් හෙසල් ඉන්නේ සතුටින්. හෙසල් එයා එකතු කළ වාසනාව ගෙන දෙන දේවල් කීපයක් තියෙනවා. එයා ඒකතුව සෑම්ට පෙන්නනවා. ඒත් එයා ළඟ ලකි පැන් එහෙමත් නැත්නම් වාසනාවන්ත කාසිය නැහැ. ඒ කාසිය දවස පුරා වාසනාව ගේනවා කියලා එයා විශ්වාස කරනවා. ඒත් අද වයස 18ක් වෙන නිසා සමර්ලන් හෝම් එකෙන් සෑම්ට යන්න වෙනවා තනිවම ජීවත් වෙන්න. මෙතනින් පිට වෙන්න කලින් සෑම් හේසල්ට පොරොන්දුවක් වෙනවා වාසනාවන්ත කාසියක් හේසල් යන්න කලින් එයාට ගෙනත් දෙනවා කියලා. සෑම් අලුත් නවාතැනට එනවා. අලුත් දවස ආරම්භයේ සිටම සෑම්ට වෙන්නේ කරදරමයි. එයා කරන හැම වැඩක්ම හරියට කරගන්න එයාට බැරි වෙනවා. අවාසනාව කියලා මෙහෙමත් අවාසනාවක් තියෙනවද කියලා ඔයාලට හිතේවි. අවසානයේ කොහොම හරි සෑම් වැඩ කරන තැනට එනවා. වැඩ කරන තැනේදී සෑම් කරන හැම වැඩක්ම එයාගේ අවාසනාවන්තකම නිසා වර්ධිනවා. සිකුරාදා හවස සෑම් හෙසල්ව බලන්න සමර්ලන්ඩ් එකට එනවා. එතනදී සෑම් දැනගන්නවා හෙසල්ව බලන්න එන්න හිටපු යුවළගේ ගමන අවලංගු වුණා කියලා. ඉරිදට අලුත් යුවළක් එන්න ඉන්න නිසා සෑම් හෙසල්ගේ හිත හදලා එතනින් එළියට එනවා. කෑම එකක් තරම් වාඩි වෙන්න තැනක් නැති නිසා සෑම් පාරයිනේ වාඩි වෙනවා. එතනට එන කළු පූසෙකුට සෑම් කෑම එකෙන් කොටසක් දෙනවා. පූසා සෑම් මසලට පැමිණෙනවා. සෑම් හෙසල්ට වුණ දේ ගැන කියමින් සිටින විට පූසා කෑම කොටස දාරන් පැන දුවනවා. සෑම් පූසට දාපු කොළයට තිබිලා කාසියක් දකිනවා. එයා ඒකත්තරන් නවාතැනට යනවා. අලුත් දවසක ආරම්භයත් සමඟ සෑම් එලාම් එකටම අවදි වෙනවා. එයා ගෙදර වැඩ සාර්ථකව අවසන් කරලා කියලා දකිනවා. හැම දෙයක්ම හිතුවටත් වඩා හොඳින් ඉක්මනින් සෑම්ට කරගන්න පුළුවන් වෙනවා. එයාට තේරෙන්න ගන්නවා මේ හැම දෙයක්ම හරියට වෙන්නේ අර කාසිය නිසා කියලා. වැඩ කරන ස්ථානයේදීත් ඇය කරන හැම වැඩක්ම සාර්ථකව කරගන්න ඇයට පුළුවන් වෙනවා. වැඩ කරන ස්ථානයේදී මිත ආවාසනාවන්ත ලෙස සෑම් කාසිය නැති කරගන්නවා. අවාසනාවන්ත සෑම් කලින් දවසේ සිටි ස්ථානයට පැමිණ තමාට දෝෂ ආරෝපණය එල්ල කරගන්නවා. නැවතත් එතනට පැමිණෙන කළු පූසාට සෑම් කාසිය තමා අතින් නැති වූ බව පවසනවා. එතනදී පූසා ඔයා මොකද්ද මගේ කාසියට කළේ කියලා සෑම්ගෙන් අහනවා. සෑම් පුදුම වෙනවා කතා කරන පූසෙක් දැකලා. සෑම් එයා ඒ කාසිය දුන් බව දැනගෙන තව කාසියක් ඉල්ලා සිටිනවා. පූසාත් පලා යනවා. සෑම්ද පසුපසින් දිව යනවා. අවසානයේ සෑම් පූසා සිටින තැනට පැමිණෙනවා. ඒ වෙලාවේදී පූසා එතනින් පිටවෙන්න දොරටුවක් විවෘත කර ඒ වෙත පනිනවා. සෑම්ද එයට පනිනවා. පූසාගේ නම බොබ් බවත් ඔවුන් ඉන්නේ වාසනාවන්ත දේශයේ බවත් සෑම් දැනගන්නවා. සෑම්ට කාසියක් දුන්නොත් සෑම් නැවත යන්නම් කියනවා. මෙහි ඉන්නේ අඟුටු මිට්ටන් බවත් ඔවුන්ට පමණක් මෙහි ඇතුළට යා හැකි බවත් බොබ් සෑම්ට පවසනවා. දෙදෙනා එකඟතාවයකට එනවා. ඒ කාසි ගබඩාවෙන් කාසියක් ගෙන ඒ එක්වරක් සෑම් පාවිච්චි කර එය නැවත බොබ්ට දී සෑම් මෙතනින් පිටවන බව. මුලින් මඟුටු මිට්ටන්ගේ ලොකරයකට ගිහින් බොබීගේ ආලෝවන ගිරිගේ ඇඳුම් සෑම්ට අන්දනවා. එයා ලැට්වයා වලින් ආපු සංගුටු මිට්ටෙක් කියලා අනිත් අයට බොබි හඳුන්වා දෙනවා. බොබ් ගෙරි හා සෑම් එකතුව සෑම් මතින් නැති වූ කාසිය ලබා ගැනීමට උත්සාහ කරනවා. ගිරිගේ වැඩ නිසා ඒ කාසිය බින් සික්ස් වලට යනවා. බින් සික්ස් වල වැඩ කරන්නේ ජෙප්. සෑම් හා බොබ් එතනට යන විටත් ජෙරි ඒ කාසිය කාසි ගබඩාවට යවලා ඉවරයි. සෑම්ගේ වැඩ නිසා වාසනාවන්ත දේශයේ අවාසනාවන්ත දේශයක් බවට පත්වෙනවා. එකම වාසනාවන්ත දෙයක් හෝ නැතිව බේබ් කියන මකරාවට නැවත වාසනාවන්ත දේශය ඇති කරන්න නොහැකි වෙනවා. නරක අවාසනාවෙත් වාසනාවන්ත දෙයක් තියෙනවා කියලා
සෑම් අවාසනාවන්ත දේශයෙන් වාසනාවන්ත දෙයක් කරන් වෙනවා. මකර නැවත වාසනාවන්ත දේශයේ ගොඩනගනවා. වාසනාවන්ත දේශයේ අය සහ අවාසනාවන්ත දේශයේ අය එකට එකතු වෙනවා. බොබ් සෑම් සමග සෑම්ගේ ලෝකයේ ජීවත් වීමට තීරණය කරනවා. හේසල්ටද අලුත් පවුලක් ලැබෙනවා. ඔවුන් තිදෙනාම සතුටින් ජීවත් වෙනවා. ළඟදීම නැවතත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඔබට ජය.